අලුත් පෑස් දැන් සුමුදු මල් සුවඳක්ද සමගින්. මෙවර මහකන්නෙන් වගා කළ වීවගාව සඳහා මෙතෙක් පොහොර නොලැබීමට විරෝධය පළ කරමින් ගොවින් පිරිසක් අද උදෑසන මැදිරිගිරිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ වහලේ මත නැගී විරෝධතාවයේ නිරත වුණා. අපවාර්තාකරු පැවසුවේ පැයකට ආසන්න කාලයක් ඔවුන් මෙලෙස රැඳී සිටි බවයි. ප්‍රධාන බලපෑම විස්තරමට ඔක්කොම ටික ගන්න. ගොවිය වෙනුවෙන් බෙනී ඉන්න මොකෙක් වන්නේ. නිලධාරීත් ඒ වගේ පාලකයොත් ඒ වගේ ඔක්කොමල ඒ වගේ. ජනතාව ආණ්ඩුවෙන් ඉල්ලන්නේ සහනාධාර පොහොර නෙමෙයි. නියමිත මිලට රුපියල් 1000ට අවශ්‍ය පරිදි මිලදී ගන්න කොහේ හරි තැනක පොහොර නිකුත් කරන්න කියන කාරණාව තමයි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ. බලය ගන්නකම් විතරයි කවුරු සුරතල් කතා සුරංගනා කතා ඔක්කොම කියන්නේ. බලය ගත්තට පස්සේ ඒ කට්ටියගේ ව්‍යාපාර කරගෙන යනවා. ගොවියෝ ගැන හිතන්නෙම නැහැ. මේ කෘෂිකාර්මික රටක් කියලාවත් මේ කට්ටියට හිතන්න පුළුවන්කමක් ඇත්තෙම නැහැ. ලොකු ව්‍යාපාර තමයි කරන්න අදාත තියෙන්නේ. බහුගිය කාලය තුළම ස්වභාවික උපද්‍රව මගින් විවිධ හානි වුණා. ඒ කියන්නේ ගම් වතුරාව, නියගේ ආව, වැවේ වතුර නැති වුණා. හැබැයි අද මේකන්නේ වැව නිසියාකාරව ජලය පිරීලා වගාවට අවශ්‍ය ජලය ටික තියෙනවා. හැබැයි මේ වෙනකොට වගාවට අවශ්‍ය ජලය ටික තියෙනකොට මේ වෙනකොට වගාවට අවශ්‍ය පොහොර ටික නැති වෙලා ගොයියෝ අසරණ වෙලා තියෙනවා. හෙට අනිද්දා මේකට උත්තරයක් නොදුන්නත් අපි ගල්ලෑල්ල ගබඩාව වට කරලා ගොවියන්ට අදාළ පොහොර ටික ගන්නවා. පොළොන්නරුව දිස්ත්‍රික් ගොවිජන සේවා සංවර්ධන සහකාර කොමසාරිස් HM කොළතුංග මහතා පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරි දින දෙක ඇතුළත පොහොර මිටි 600ක් ලබා දෙන බවට පොරොන්දු මත විරෝධතාව අවසන් කෙරුණා. මගේ විශ්වාසය මැක්සිස්.